දශකායක විශ්වාසයෙන් ඔබ රසවත් කළ මූතා ඉන්ග්‍රීඩියන්ට්ස් ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය කාර්යාලය අද පස්වරුවේ නිවේදනය කළා. අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහන් වැලිවිට මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වූයේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයට අදාළව සාධනීය කරුණු ඊට ඇතුළත් වන බවයි. ජනතාවට වග කියන රාජ්‍යයක් බිහි කිරීම සඳහා විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබෙන ඉල්ලීම්වලට අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කර මෙම පියවරගෙන තිබෙනවා. මේ අතරේ ජනාධිපති නීතිඥවරුන් වන ඩබ්ලිව් දයාරත්න, රෂික් ෂාරුක් යන මහත්වරුන් ඇතුළු රාජ්‍යයට සහාය පළ කරන නීතිඥවරුන් පිරිසක් අද අග්‍රාමාත්‍යවරයා හමු වී තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවසුවේ රජයට විරුද්ධව විරුද්ධතා පවත්වන පිරිස පවසන පරිදි ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයා ඉවත් කිරීම සිදු කළ නොහැකි බව ඔවුන් පෙන්වා දුන් බවයි. ව්‍යවස්ථාව පිළිබඳ පැහැදිලි අවබෝධයකින් තොරව වර්තමානයේ ජනතාව මුහුණ දෙන ගැටලු මුල් කරගනිමින් කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් මෙම අරගල මෙහෙයවමින් තිබෙන බව පෙනෙන්නට ඇතැයිද ඔවුන් පවසා තිබෙනවා. නීතිඥවරුන් අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දී ඇත්තේ කිසියම් සංවිධානයක් විසින් සංවිධානාත්මකව මේ සඳහා මුදල් වියදම් කරමින් රට අරාජික කිරීමට කටයුතු කරමින් සිටින බවට සැක මතු වී ඇති බවයි. මහජන නියෝජිතයින් කලින් කලට වෙනස් වුවද රාජ්‍ය නිලධාරීන් මාරු නොවීම සහ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේත් දූෂණ සහ වංචා දේශපාලනඥයින් මත පැටවී ඇති බවද ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.